मेरठ निदहासी में पासुव मेरठ वैडकरण पांतीय जनता वट सेवेले सम सत्यले सम यातार्तवादीले सम निदहास करुन लेबुए SWRD बंडारनायक मैतुमा एकदास नावसीय पनासाये समाज विप्लवियात सामग यह प्रतिपालयक विधिर तमाई तमुन्नांशला अभिदान्नवा लोक खमकर उदिनय लंकावे निवाडु दिनयक बावट पत्तुने एदा मेदा काल सीमाव तुल अभी रटक विधियट इदिरियट ऐविल्ला अद मे रटे समस्तयक जनताव विशेषेन्म नव निदहासक लबला पसुगी दिन सम्मतु आंडुकुरण व्यवस्थावे दहनावेन संशोधनयात समग निदहास रटक निदहास लंकावक सिय जनतावगे ऐतिहासिकम पिलिबंदव नव वार्तावक पिहिटोयमिन तमयि तमुन्नांसला अपि सियलु दिनाम एकट एकतु वेला सिटि मे रटे जनताव माव जनाधिपतिवरया विदियट पत् कर गैनिमेन पसुव मा वेत तिबेन बलतल वलदी इता पहदिलिव मा सतु वी अति बलतल मम पाविच्चि करन्ने वेड करन जनतावगे ऐतिहासिकम आरक्षा करन्न वेड करन जनतावगे विशेषयेन वरप्रसाद रकिन्नयि कियन एक इताम पहदिलिव मम तमुन्नांसलाट प्रकाश करन्नट ओने पसुगिय दवस्वल රැකියාවලින් සමහර අය දොට්ට දාලා තිබුණා මාර්ග සංවර්ධන අධිකාරිය ආයෝජන මණ්ඩලයේ විශාල පිරිසක් එළියට දාලා තිබුණා මම බොහොම පැහැදිලිව තමුන්නාන්සලාට කියන්නට ඕනේ ඒ සියලු දෙනා මගේ නියෝගයෙන් නැවත සේවයට වාර්තා කරලා තිබෙනවා ඒ අයගේ ආතිවාසිකම් මම ආරක්ෂා කරලා තිබෙනවා මා සතු මේ බලතල මම පාවිච්චි කරන්නේ ජනතාවගේ නිදහස ප්‍රජාතන්ත්‍රවාදය මූලික ආයිතිවාසිකම් සහ මානව හිමිකම් ආරක්ෂා කරලා මේ රට සමෘද්ධිමත් රටක් බවට පත් කරන්නයි මේ රටේ ජනතාව ජනාධිපතිවරයා විදිහට මාගේ විශ්වාසය තමලා මාව පත් කරගත්තා. දැන් තමුන්නාන්සලා අපි සියලු දෙනාම එකට එකතු වෙලා සහෝදරත්වයෙන් වැඩ කිරීම ඉතාමත්ම අත්‍යවශ්‍යයි. මට කිසිඳු ભેදයක් නැහැ. මට කිසිඳු වර්ගවාදයක් නැහැ. සියලු දෙනාම එකට එකතු වෙලා සහෝදරත්වයෙන් කිසිම ආකාරයක බෙදීමක් වෙන් කිරීමක් නැතුව ඒ සියලු දෙනාට එක්සත්ව සමගියෙන් සහෝදරත්වයෙන් මේ රට ගොඩනගන්න සියලු දෙනාම එකතු වෙන්නයි කියලා මම මේ සෑම කෙනෙකුටම මං සහෝදරත්වයේ දෑද්දිගු කරනවායි කියන එක තමුන්නාන්සලාට ඉතාම පැහැදිලිව සඳහන් කරන්න සියලු ජන කොටස්වල සියලු ජාතීන්ගේ සියලු ආගමික සංහිඳියා පිළිවෙතක් තුල සහජීවන පිළිවෙතක් තුල මේ රට ගොඩනගන්න ජාතීන් අතර විශ්වාසය ඉතාමත්ම අත්‍යවශ්‍ය වූ දෙයක්. සමහර වෙලාවට ඇතැම් මාධ්‍ය තුල ඇතැම් ප්‍රතිවාදී දේශපාලන අංශ තුල නොයෙකුත් අංශේ වැරදි ප්‍රචාරයන් යනවා. මම බොහොම පැහැදිලිව කියන්නට ඕනේ මාව හසුරවන්න කිසිම පුජ්‍යලයකට පුළුවන් කමක් නැහැ. මාව හසුරවන්න පුළුවන් ජනතාවට පමණයි කියන එක බොහොම පැහැදිලිව මම ඉතාමත්ම සතුටින් ප්‍රකාශ කරනවා. 19 වෙනි ආනුක්‍රම ව්‍යවස්ථාවේ මම ඉතාමත්ම සතුටට පත් වෙන ඡේදය තමයි ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකී යුතුයි කියන ඡේදය. මීට පෙර ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකී යුත්තේ නෙවෙයි තනි තීන්දුව අරගෙන වැඩ කිරීමේ හැකියාව තිබුණා. මම ඉදිරියට කටයුතු කිරීමේදී ඉතා පැහැදිලිව කියන්නට ඕනේ 19 වන සංශෝධනයෙන් ඉවත් කරන ලද බලතල වගේම මා සතුව ඉතිරි වී ඇති බලතල වලදී ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පොදු සාමූහික සාකච්ඡා තුළ පාර්ලිමේන්තුවේ බහුතරයක අදහස් තුළ පොදු ජනතාවගෙන් එන අදහස් යෝජනා තුළ වැඩ කරන පන්තියෙන් එන අදහස් යෝජනා තුළ තමයි මම මා සතු බලතල පාවිච්චි කරන්න කියන එක ඉතාම පැහැදිලිව මම තමුන්නාන්සලට සහතික වෙනවා. මයි